ඉතින් ස්ටුඩන්ට් විසා සම්බන්ධව මගෙන් අහලා තිබ්බා ඒ ලෙවල් කරපු කට්ටියට මෙහෙට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඔව් ඒ ලෙවල් කරපු කට්ටියට මෙහෙට එන්න පුළුවන්. කට්ටියට තියාගන්න ඕගොල්ලෝ ස්ටුඩන්ට් විසා ආවත් වර්ක් පර්මිට් ආවත් ඒ දේ කරගන්න. මොකද්ද? එතනදී ගන්න වර්ක් පර්මිට් එකේදී එතන ස්ටුඩන්ට් වර්ක් පර්මිට් එකක් හරි පර්මනන්ට් වර්ක් පර්මිට් එකක් හරි ඕපන් වර්ක් පර්මිට් එකක් හරි මොකක් ගත්තත් ඔයගොල්ලෝ මේක ෂෝ කරගන්න. ඒකේ තියෙන ඩේටා හරියටම හරිද කියලා බලාගන්න. ලෙටර්ස් ඔයාලගේ නම් වල ලෙටර්ස් ඔයාලගේ ඩේට්ස් අනම්මනම් ඒ ඔක්කොම හරිද කියලා බලාගන්න. ඔයාලා යන ප්‍රොවින්ස් එක මොකද්ද කියලා බලාගන්න. හරියට යන ඒ කම්පැනි නමක් තියෙනවා නම් හරි ඔයාලගේ කොලෙජ් එකේ නමක් තියෙනවා හරි ඔක්කොම හරිද කියලා ලෙටර්ස් ඉඳලා ඔක්කොම බලාගන්න. මේක ෂෝ කරගන්න එක හරි වැදගත්. අදාළ ඒ නගරේ හරි සිටි එකේ හරි කොහේ හරි තැනින් ඒ සර්විස් දැන් මට මෙහි තියෙන බීසී සර්විස් කියලා සමහර තැන්වල ඔන්ටාරියෝ සර්විස් එයි ඇල්බර්ටා සර්විස් කියලා වුණ තියෙයි ඒ තැන්වලට ගිහිල්ලා කරගන්න පුළුවන්. හැබැයි ඒක එහෙම කරගන්න අවස්ථාවක් නැහැ. ඔයාලට එහෙම ගිහිල්ලා කට්ටක් කරන්න අවස්ථාවක් නැහැ. ඔයාලට මේක ඔයාලට එයාපෝර්ට් එක ඇතුළෙම කරගන්න පුළුවන්. අපිට මේ නම්බරේ වුණ මොකද ඒකේ තමයි අපේ හැමදේම අප්ඩේට් වෙන්නේ. ඉතින් ඒක හරිම වැදගත් නම්බරයක් මතක තියාගන්න. මේ නම්බරේ කාත් එක්කවත් ෂෙයා කරන්නේ නැහැ කැනඩාවේ ඉන්න ස්පෙෂලිස්ට් කැමරස්ලාගෙන් බේරගෙන ඉන්න ඕන. එනම් Hello guys. කොහොමද හැමෝ හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න තවත් අලුත් දවසක්. ඉතින් welcome back to Kasi Blog in Canada YouTube channel. ඉතින් හැමෝ හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අවුලක් නැහැ. මමත් හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් දවස් තුනක් ඕෆ් එකේ කල්පනා කරා වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම මගේ ඕෆ් එක පටන් ගත්තේ ඊයේ. ඉතින් මට දවස් තුනක නිවාඩුවක් තියෙනවා. ඉතින් දවස් තුනේ නිවාඩුවට කල්පනා කරා ඉතින් ඔයාලට හොඳ වීඩියෝ එකක් ගේනවා කියලා එළියට ගිහිල්ලා. මොකද ඇත්තටම දැන් එළිය පට්ට ලස්සනයි. මෙහි දැන් ෆෝල් වින්ට් එක පටන් ගන්න තියෙන. ඉතින් ඇත්තටම මට නම් ෆෝල් වින්ට් එක කියන්නේ නිකන් සීතලයි. ඉතින් මම සීතලට කැමති නැති එක මම ඔයාලට කියන දිනවා. ඉතින් ඔයාලට මේ හැලිට පේන්නේ නැතුව ඇති එළියේ හට්සන් බේ මවුන්ටන් එක සම්පූර්ණයෙන්ම වැහිලා ෆොක්ස් වලට. ඉතින් ඒව පෙන්වන්න ඕනේ. කතන්දරේ ඉතින් වැඩගත් කරුණු ටිකක් ගැන කතා කරන්න තමයි මම අද එළියට එනවා කියලා හිතාගෙන ලෑස්තිලා ඔක්කොම කරගෙන මං ආවා බඩුත් පැක් කරගෙන. ඇත්තටම අඩුමතරමේ වින්ඩෝ එකෙන් එළියවත් බලන්න නැතුව තමයි මම ආවේ. මොනවාද ගාකුත් පැක් කරගෙන ඇඳගෙන කරගෙන ආවා යනවා කියලා ට්වින්ස් ෆෝල්ස් එක පැත්තට. ඉතින් ඒ පැත්තට ගිහිල්ලා ඉතින් ලස්සන වීඩියෝකුත් අරගෙන ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා හිතාගෙන තමයි ආවේ. හැබැයි කරුණ කියන්නේ එළියට එනකොට දොර ඇරපුව ගමන් මම දැක්කේ සන්තෝ සන්තෝ වැස්ස. ඉතින් ලංකාවේත් මේ දවස්වල තුරිතුරුව ඒ වගේම මෙහෙටත් ඔන්න මේ දවස්වල තුරිතුරුව. ඉතින් කල්පනා කරා ඉතින් මෙහෙම මේ කෝටරි ගිහිල්ලා වාහනේ තම තම කරන්න වෙන්නේ. දැන් ඉතින් ලෑස්තිලා ආපු එකනේ. ගිහිල්ලා කොෆියක්වත් අරගෙන ඉරලා මේ පොඩ්ඩක් කතා බහ කරමු. කතා කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මගෙන් ඇත්තටම මගේ channel එකට අද කවුරු හරි අලුතෙන් බලන කෙනෙක් නම් මගේ channel එක අලුතෙන් subscribe කරපු කෙනෙක් ඉන්නවා නම් හරි එයාලා මගේ channel එකේ ගොඩක් videos බලලා නැති නිසා ඒගොල්ලන්ට මගේ channel එකෙන් මොනවද මම ඔයාලට ගේන්නේ කියන එක ගැන තේරුම් අරගන්න අමාරුයි. ඉතින් මගේ channel එක දිගටම බලන් ඉන්න කට්ටියට ඒගොල්ලෝ දන්නවා මම මොකද අලුතින් වීඩියෝ එකක් කරද්දී අර පරණේව ගැන කතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඉතින් ඒක හොයාගන්න අමාරුයි. මම මොනවා ගැනද කතා කරන්නේ මොනවද මේ කියන්නේ කියන එක කට්ටියට පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ අද මම ආවේ පොඩි රීකැප් එකක් කරන්න කියලා මගේ පරණ ඒවා සම්බන්ධව. මොකද මම අර ඉනිෂියල් ටයිම් එකේ කරපු වීඩියෝස් වල ගොඩක් වැඩගත් වීඩියෝස් වගේක් මම කරලා තියෙනවා. ඉතින් ඒකේ ගොඩක් කරුණු කාරණා තියෙනවා ගොඩක් වැඩගත් වෙන. අලුතෙන් කැනඩාවට කෙනෙක් එනවා නම් හරි අප්ලයි කරන කෙනෙක් ඉන්නවා නම් හරි යාලට වැඩගත් වෙන දේවල් වගේක් තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන මම පොඩි රීකැප් එකක් දෙන්න ඕන. මට හිතෙනවා මගේ අතින් මිස් වෙච්ච පොයින්ට්ස් වගේකුත් තියෙනවා. ඒකත් මට ඔයාලට ඇඩ් කරන්න ඕන. මොකද දැන් ගොඩක් දේවල් මෙහි චේන්ජස් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දන්න අය දන්නවා. ඉතින් මෙහි IRCC කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අලුත් අලුත් රූල්ස් ගේනවා. ඒකෙනවම සමහර දේවල් වෙනස් වෙනවා. එතකොට අපේ කට්ටියට ඒක සමහරලාට අප්ඩේට් වෙනවා සමහරලාට අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඒ කාරණා ගැන පොඩි යම්
වැඩගත් ඉන්ෆෝමේෂන් ටිකක් දෙන්න කියලා තමයි ඉතින් මම අද ඔන්න මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ අතරතුර ඉතින් ආයෙ කියනවා ඉතින් හැමෝම මගේ channel එකට subscribe කරන හැමෝටම ගොඩාක්ම thank you so much ඉතින් channel එක මේ වෙලාවේ subscribers ලා ඉතින් වැඩි වෙගෙන යනවා. ඉතින් මට හරි නිහතමානී සතුටක් තියෙනවා ඉතින් ඒ සම්බන්ධව. ඉතින් ඇත්තටම මම හිතුවේ නෑ කවදාකවත් කසී බ්ලොග් කියන channel එක කැනඩාවේ මේ ගන්න. ඉතින් මම මහ ලොකු YouTube කෙනෙක් නෙවෙයි උනාට මට දැනෙන විදිහට ඉතින් මට ඇත්තටම මං feeling little bit proud මොකද ඉතින් constantly මේ වගේ දේවල් ඉතින් subscribers ලා වගේ දේවල් වැඩි වෙනකොට කට්ටිය ඉතින් channel එක බලනකොට අර වගේ comments ගොඩක් දැක්කම ඉතින් මට ඇත්තටම ආසයි. ඉතින් ඇත්තටම මම මගේ time එක මම අරගෙන ඔයාලා වෙනුවෙන් මම ඒ වෙනුවෙන් time එකක් ගොඩක් කරලා මම වෙන් කරන්නෙත් ඒකයි. ඉතින් මම දන්නවා මෙහෙට එන්න ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නවා try කරනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඉතින් ওই සම්බන්ධව කතා කරොත් මේ video එකේ පැයක් එකමාරක් දෙයක් යනකම් උනත් කතා කරන්න කරුණු කාරණා තියෙනවා. ඉතින් අපි කතා කරමු වැඩගත් කරුණු කීපයක් ගැන. ඒ වගේම තමයි ඉතින් මතක් කරන්න ඕන මොකද channel එක අලුතෙන් බලන කට්ටියට කියන්න ඕන මම ඉන්නේ කොහෙද කියලා. ඉතින් මම ඉන්නේ කැනඩාවල බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රොවින්ස් එකේ ස්මිතර්ස් කියන පුංචි ලස්සන නගරයක් තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් ඒ නගරේ ලස්සන මම ඔයාලට පෙන්නලා දිනවා. සමහර කට්ටිය ඉතින් වීඩියෝ මගේ දැක්කනම් ඒගොල්ලෝ දැකලා තියෙන ඉතින් මම නොදකපු තව ලස්සන ගොඩාක් දේවල් තියෙනවා මේක ඇතුළේ. ඉතින් මම තනියම ඉන්න නිසා මට කම්පැනියන් එකක් නැහැ කවුරුත්. ඉතින් මම හිතනවා ළඟදීම මගේ වයිෆ් එයි කියලා. ඉතින් ඒ වැඩ කටයුතුත් මම කරගෙන යන ගමන් ඉතින් එතකොට එයාවට පස්සේ වුණ පුළුවන් මට ඉතින් මෙහෙම වීඩියෝ එක මේ මගුල අල්ලන්න නැතුව එතකොට කරන්න එතකොට එයාට කියලා මට පොඩි හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ ලස්සන ඔයාලට පෙන්වන්න. ඉතින් අද බැරි වුණා මොකද අද වැස්ස. ඉතින් සම්පූර්ණ වැස්ස නිසා ෆොක්ස් ඇවිල්ලා ඉතින් ඔන්න බැහිලා තියෙන ඉතින් පෙන්වන්න දෙන්නේ නැහැ. ඉතින් මේ සිටි එකටම ඉතින් මම කැමති කට්ටිය මේකට ඇත්තටම එනවනම් ලංකාවේ කට්ටිය මොකද අපේ කොමියුනිටි එකක් නෑ මේක. ඉතින් අපි කීප දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් අපි මේ කීප දෙනා හරිම බිසි ඉතින් අපේ ජොබ්ස් එක. ඉතින් හැමෝම දන්නවා ඉතින් මෙහෙට එන්නේ හැමෝම ජොබ්ස් කරන්න ඉගෙන ගන්න වැඩ කරන්න. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ වර්ක් පර්මිට් කියන කැටගරි එක ඇතුලේ. එතකොට ඉතින් මට ඉගෙන ගන්න දෙයක් නැහැ. මට තියෙන්නේ වැඩ කරන්න විතරයි. ඉතින් සමහර අය මෙහෙ ඉන්නවා අර අපේ මල්ලි කෙනෙක් ඉන්නවා කොල්ලයින් කැනඩා කියලා. ඉතින් එයා ඉතින් ඉස්ට්‍රන් වීසා ආපු කෙනෙක්. ඒගොල්ලෝ ඉගෙන ගන්න ගමන් දැන් ඒගොල්ලෝ ජොබ්ස් කරනවා. ඒ වගේ තවත් මල්ලි කෙනෙක් ඉන්නවා ටිම් හොටන් එකේ. ඉතින් ඒ වගේ තව කපල් එකක් ඉන්නවලු මෙහෙ. ඒගොල්ලෝ ඉතින් එළියට එන්නේ නැති කට්ටිය. ඉතින් හම්බෙලත් නැහැ කතා කරලත් නැහැ. ඉතින් අපේ කොමියුනිටි එකක් මෙහෙ බිල් වෙන්නේ නැත්තේ අපේ ලංකාවේ කට්ටියන්ගේ එකමුතුවක් නැති නිසා කියලාත් මට හිතෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් මම හරි ආසයි ශ්‍රී ලංකන් කියන කොමියුනිටි එක බිල්ඩ් වෙනවා නම් ඒක කරන්න හරි අමාරුයි. මොකද අපේ මිනිස්සුන්ගේ සිතුවිලිත් එක්ක හරි අමාරුයි. ඒ වගේ ශ්‍රී ලංකන් කොමියුනිටි එක කියන එක නම හදලා උඩර ගන්න. ඉතින් මොකද ඒකට කට්ටියක් නැහැ ඉන්නේ වුණත් එච්චර සෙට් වෙන්නේ නැති වුණාම පස්සේ ඉතින් හරි අමාරුයි. මොකද මෙහි මම දැකපු දෙයක් තමයි ඉන්දියන් කොමියුනිටි කියන එක තමයි වැඩියෙන් ඉන්නේ. ඊට පස්සේ ඉන්නේ ෆිලිපීන්ස් කට්ටිය ඉතින් මාත් එක්ක වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ අමතරව මට එළියෙන් ගොඩක් කට්ටිය මාත් එක්ක හම්බෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒ මාත් එක්ක වැඩ කරන කට්ටියට හම්බෙච්ච කට්ටිය නිසා ඉතින් මම ෆිලිපීන් කොමියුනිටි එක ඇතුලේ මම පාටි ස්කීප් එකකට වගේ ගියා. ඉතින් මම දැක්කා ඒගොල්ලෝන්ගේ හරි එකමුතුවක් තියෙනවා. ඇත්තටම ඒගොල්ලෝ එකට වැඩ නොකරත් ඒගොල්ලෝ යාළුවෝ නොවුනත් ඒ කියන්නේ උන්ගේ කොමියුනිටි එකට උන් මාර විදිහට උන් සපෝට් කරනවා. අපේ ලංකාවේ වගේ නෙවෙයි. ඉතින් අපේ ලංකාවේ කොමියුනිටි එක මට හිතනවා කැනඩාව ඇතුලේ බිල්ඩ් වෙලා හයිලයිට් වෙන්නේ නැත්තේ කැනඩාව ඇතුලේ අපේ කට්ටියගේ සිතුවිලි හරිම හැමෝගෙම නෙවෙයි සමහරක් අයගේ. ඉතින් හරිම ආත්මార్థකාමී අපි අර කියන්නේ සෙල්ෆිස් වෙලා කියන තමන් ගැන විතරක් හිතලා ඒගොල්ලෝ එහෙම ඉන්න කට්ටිය. ඉතින් ගොඩක් මෙහි ඉතින් වැඩි ඇත්තටම ඒගොල්ලෝ හිතන ඇති අපි ආවේ අමාරුවෙන් මෙහෙට අපිට ඕන විදිහට අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කට්ටියගේ කැමැති දේ අපිට කාටවත් මුකුත් කියන්න බෑ. මොකද ඒ අපේ මනුස්ස වර්ගයාගේ පැටි. ඉතින් මට නම් ඇත්තටම හරිම ආශාවක් තියෙනවා ශ්‍රී ලංකන් කියන කොමියුනිටි එක බිල්ඩ් වෙලා හැමතැනම ලංකාවේ උන් දකින්න ගොබ්බේ උනන් නෙවෙයි ජරාවේ උනන් නෙවෙයි හොඳ මිනිස්සු. මම දන්න ගොඩක් වෙලාවට කැනඩාවට එන්නේ ඉගෙනගත්තු යමක් කමක් දන්න මිනිස්සු. මොකද මේ මිනිස්සුන්ට අපහාස කිරීමක් නෙවෙයි. මොකද ඒ අතරතුර නන්නත්තාර ගොබ්බේ උනුත් ඉන්නවා.
ඇත්ත කියන්න බෑ. ඉතින් හොඳ මිනිස්සු අතරේ නරක මිනිස්සුත් කොමත් ඉන්නවා. ඉතින් හොඳ මිනිස්සුන්ට වඩා වැඩි නරක මිනිස්සු. ඉතින් ඔය ඔක්කොම සමසමව තියාගෙන ඉතින් අවත් හරි ආසයි. ලංකාවේ මිනිස්සු ගොඩාක් ඉන්න වටපිටාවක් වෙනවා නම් මේක හොඳට ජීවත් වෙන ලස්සනට ජීවත් වෙන අපේ මිනිස්සුන්ගේ අපේ කල්චර් එකක් එක්ක මෙහි ජීවත් වෙන තිනව නම් ඒ කියන්නේ අපේ අපේ විදියට කියන අපේකම කියලා එකක් තියෙනවා නේද? දැන් මේ විදියට ජීවත් වෙන ඉතින් මමත් හරි ආසයි. මොකද මමත් ලංකාවේ ගොඩක් මිනිස්සුන් ආශ්‍රය කරා. මම කලින් හිටපු රටේ. ඉතින් මට හොඳ යාළුවන්ගේ වටපිටාවක් තිබ්බා. මම යන ඕනම තැනක මට යාළුවෝ හිටියා. ඉතින් දැන් මට ඒ වටපිටාවක් නැහැ. අත්‍තරම කෙලින්ම කියනවා නම් අර තනි වෙලා ඉන්නේ පට්ට තනිවිල්ලක්. හැබැයි ඉතින් ඕක බර සමහර මිනිස්සුන්ට නම් අර හෝම් සික් කියන එකත් නෝ. ඉතින් මට නම් එහෙම මගුලක් නැහැ. මට තනි වෙලත් ඉන්න පුළුවන්, කට්ටියත් එක්කත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වුණාට සමහර ලාවට ඇත්තටම අර මිනිස්සුන්ට දැනෙන තනිකම මේ කැනඩා කියන රටාවට පස්සේ දැනෙනවා වැඩි. මොකද මෙහි ඇවිල්ලා අර මම අර කිව්වා වගේ ඉතින් අර මිනිස්සු ප්‍රමාණය අපේ කට්ටිය අඩු නිසා ඉතින් අර සෙට් වෙන්න විදිහක් නැහැ අපේ භාෂාවෙන් කියනවා. ඉතින් ඒක තමයි ඉතින් ලොකුම බලපෑම ඉතින් මෙහි අපිට දැනෙන. ඊට අමතරව රස්සාවට ගිහිල්ලා ඉතින් මහන්සිලා ඇවිල්ලා ගෙදරට ආවට පස්සේ උයාගෙන කරගෙන කන්න උනා. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක ඉතින් මිනිස්සු කැමති නෑ ඇත්තටම ඒ තමන්ගේ ඒ ඒකාකාරී ජීවිතේ තව කාත් එක්කවත් ෂෙයා කරගන්න. ඉතින් ඒකට ඉතින් මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. ඉරිසියාව නිසා ඉන්න දෙන්නේ අරකයි මේකයි උදව් කරන්නේ නැහැ කියන්නේ නැහැ කිසි දෙයක් කියලා. ඉතින් ඒක දැනෙන්නේ මෙහෙට ආවට පස්සේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියාගෙන මම වගේ පුද්ගලෙක් ඔයාලා අතරට වැදගත් දෙයක් ගෙනල්ලා දෙනවා නම් ඒකෙන් වැඩක් කරගන්න ඔයාලා දැනගන්න ඕන. මම මේ කියන්නේ මෙහි තියෙන ඇත්ත රියැලිටි එක. ඉතින් මම ඔයස් තව ඉස්සරහට තව හොඳ හොඳ දේවල් පෙන්නන්නම් ඔයාලට. ඉතින් මොකද මම දැන් ඇවිල්ලා තාම මාස 7ක් වගේ වෙන්න කාලයක්. ඉතින් දැන් වින්ටර් එක පටන් ගන්නවා. ඉතින් ඒකලස්ස වින්ටර් එකට සැරසෙන්න ඕන. එතකොට තමයි හොඳම කට්ට කන්න තියෙන්නේ. එතකොට තමයි සමහරට කැනඩාව එපා වෙන්නේ. ඉතින් අපි කතා කරමු ඔය මං වාර්තක ඔය බේසික් මෙහි අර ඇටම්ස්ෆියර් එක ගැනත් එක්ක මෙහි කල්චර් එකක් කියන්නේ. දැන් මෙහි කල්චර් එක ගැන කතා කරොත් එහෙම මේ මිනිස්සුන්ගේ අර අපේ වගේ අර රිලිජියස් කතන්දර නැහැ නේ. කියන්නේ ආගම බදාගෙන හැමදේටම එහෙම කතන්දරයක් නැහැ මේ රට. ඉතින් සමහර විට මේ රටවල් දියුණුද, කැනඩාව කියන්නේ දියුණු රටක්, ඒක හරි ලොකු ක්වෙක්ෂන් එකක් මට දැනෙන. ජීවත් වෙන්නේ අපේ ලංකාවේ අපි ජීවත් වෙන්නේ ಅಲ್ಲ බුද්දිස් මුස්ලිම් හින්දු ඒගොල්ලෝගේ ඒ ආගම් කල්චර් එකත් එක්ක ජීවත් වෙන්නේ. අපේ තියෙනවානේ අර අමුතුම මේ ඒ කියන්නේ අමුතුම මේ පරිසරයක්නේ තියෙන්නේ. මේ කියන්නේ ජීවත් වෙන කල්චර් ගන්න තියෙන ඉතින් ඒ කල්චර් එක මෙහි නෑ ඇත්තටම. ඉතින් මෙහි ඒක නිසා ඒක ගැන කතා කරන්න කිව්වොත් එහෙම ගොඩක් දේවල් කතා කරන්න නැති ඒක ගැන කතා නොකරමු අපි ඒක ගැන වෙන වෙලාවක් කතා කරමු. ඉතින් සමාජයට උඹලට බෝරින් වෙයි මගේ වීඩියෝ එකක් ඊට පස්සේ. මොකද මම වාහනේ තුලින් විතරයි ඉන්නේ. අපි යම් පොඩ්ඩක් ඉස්සරහට වාඩි ඉතින් යනව නම් පෙන්වන්න විදියක් නැහැ. පුළුවන් වෙයි මට මේක මගේ ඩෑෂ් කැම් එකේ රෙකෝඩින් උත් පෙන්වන්න. එළිය වටපිටාව නම් වහිනවා. අපි කොහෙට හරි ගිහිල්ලා තව ටිකක් එළියට කොහෙ හරි ගිහිල්ලා කතා කරමු. We'll be right back.
one French vanilla. Which size? Medium. ඉතින් මම ගියා කෝෆි එකකුත් තරගත්තා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ මොකද එළියේ මේක තමයි ඔයාලට පේන වටපිටාව පේනවනේ ඔයාලට අර කඳ ඈතින් පේන්නේ නැතුව ඇති මොකද සම්පූර්ණ මීදුම ගලලා සම්පූර්ණ වැහිලා ඉතින් මේ තියෙන්නේ සේෆ්වේ එක එහා පැත්තේ තියෙනවා BC ලිකර් ස්ටෝර් එක තියෙනවා ආයි ඩොලර් තියෙනවා ස්පොට් චෙක් තියෙනවා ඉතින් බෑන්ක් කීපයක් තියෙනවා වටපිටාවේ ඉතින් මෙතන අර ස්මිතර්ස් මෝල් කියන ඒරියා එක තමයි මම මේ ඉන්නේ ඉතින් එළියට ගිහින් ආද වීඩියෝ එක කරන්න හම්බෙන්නේ නැහැ කොහොමවත් මේ වැස්ස හෙටක් තියෙනවා කියලා දිනවා ඉතින් මගේ හෙට ඕෆ් එකත් ඉතින් මෙහෙම වුණොත් එහෙම ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ ඉතින් බලමු හෙට සිට්යුේෂන් එක කොහොමද කියලා මම කල්පනා කරේ ගෙදර ගිහිල්ලාම කතා බහ කරනවද නැත්නම් වාහනේ ඉඳන්ම කතා බහ කරනවද කියලා වාහනේ ඉඳන් කතා බහ කරනකොට මේක අල්ලගෙන කතා බහ කරද්දි පොඩ්ඩක් මට අමාරුයි කතා බහ කරන්න මේ අපි යන් ගෙදර ගෙදර ගිහිල්ලා කතා කරමු මේ වැදගත් කරුණු කාරණා ටික ගැන. එහෙනම් රැඳී ඉන්න. අපි යමු ගෙදර. ඔය ගයිස්, ඉතින් ඔන්න එහෙනම් welcome to my sweet home කියලා ඔන්න මගේ සුපුරුදු ප්ලේස් එකට ආවා. ඔයාලට ගොඩක් ෆැමිලියර් මගේ හවුස් එකේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඉතින් මට වුණේ අද දවස එළියේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න වුණාට අවිනිශ්චිත කාලගුණය සමග ඇති වෙච්ච දුබලතා හේතුවෙන් ඉතින් මට ඒ දේ කරන්න බැරි වුණා. ඉතින් අපි වැස්ස පායපු දවසක ලස්සන වටපිටාවක් එක්ක ලස්සන පරිසරයක් එක්ක අපි වීඩියෝ එකක් කරමු ළඟදී. ඉතින් ඒකට යන්න කලින් ඉතින් අපි අද කතා කරමු මොනවද මම මේ ඔයාලට කතා කරන්න යන වැදගත් කරුණු කාරණා ටික ගැන. වැදගත් කරුණු කාරණා ටික තමයි මොකද මගේ වීඩියෝ දැන් ඔයාලා බලන කට්ටියට අර මගේ ගොඩක් තරණ වීඩියෝස් මිස් වෙලා තියෙනවා. ඉතින් ඒ කට්ටියන්ට එතකොට අලුතෙන් බලන කට්ටියන්ට බල බල ඉඳලා ඒ වීඩියෝස් වල තියෙන දේවල් හරියට තේරුම් ඇති කට්ටියන්ට ඉතින් මේ ඔක්කොම එකතු කරලා අලුත් කරුණු ටිකක් එක්ක කතා කරන්න යන්නේ කොහොමද කැනඩාවට වර්ක් පර්මිට් එකක් හරහා එද්දි ප්‍රිපෙයා වෙන්නේ කොහොමද කියන කර්ම කාරණා ටික ගැන අපි කතා කරමු. නම්බර් 1 ඔකේ නම්බර් 1 තමයි ඕගොල්ලොන්ගේ රිසියුම් එක බිල්ඩ් කරන එක. ඔයාලගේ CV එක හදාගන්න විදිය. ඉතින් CV එක හදාගද්දී මම ඔයාලට මගේ කලින් ෆෝමැට් එක දීලා තිබ්බා. ඒක කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් වුණා. ඉතින් ඒ විදිහට ලස්සනට ඔයාලගේ CV එක ඕගනයිස් කරලා හදන්න ඕන. ඔයාලගේ එක්ස්පීරියන්ස්, ඔයාලගේ ජොබ් එක්ස්පීරියන්ස් දාලා මොකද ඒ ජොබ් එක්ස්පීරියන්ස් දාද්දී ඔයාලා හැමතිස්සෙම භාවිත කරන්න ඔයාලගේ ජොබ්ස් වල කී පොයින්ට්ස් විතරක් ඇඩ් කරන්න. ගොඩාක් CV එක හැමදේම බොරුවට ෆිල් කරන්න එපා. පුළුවන් තරම් CV එක පිටු දෙකකින් විතර ඉවර කරන්න ට්‍රයි කරන්න. අනවශ්‍ය දේවල් දාන්න එපා. මොකද අනවශ්‍ය දේවල් දැම්ම කියලා ඒගොල්ලෝ ඒවා බලන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ වැදගත් පොයින්ට්ස් ටික විතරයි. ඔයාලගේ ජොබ් එක්ස්පීරියන්ස් ඉතින් මොස්ට් ඉම්පෝර්ටන්ට් වෙන්නේ ඔයාලගේ ජොබ්ස් වල ජොබ් ඩියුටීස් මොනවාද කියන එකේ කී පොයින්ට්ස් ටික අදාළ වෙන්න ඕන ඒ රිලවන්ස් ජොබ්ස් වලට. ඉතින් ඒක තමයි වැදගත්ම කරුණ ඔයාලගේ CV එකක් හදද්දී දාන්න ඕන. ඉතින් ඒ වගේ මතක තියාගන්න ඒ දාන ජොබ්ස් හැම එකම ඔයාලට තියෙන්න ඕන ඔයාලගේ
end of service letter එක. ඒ කියන්නේ ඔයාලගේ service ඒ කියන්නේ සාමාන්‍ය job එකක් කරලා ඒ job එක ඇංගලෙන්ට ගන්නවනේ service letter එකක් experience service letter එකක් අරගන්නවනේ. ඉතින් මම කලින් ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අන්න ඒක අනිවාර්යෙන් අරගන්න ඕන. ඒකේ තියෙන start date එකයි end date එකයි ඒ විදිහටම ඔයගොල්ලෝ අනිවාර්යෙන් resume එකේ දාන්න කිසිම වෙලාවක make sure කරගන්න ඔයාලා බොරු details දාන්න එපා. එතකොට ඒවට false documents දෙනුත් එහෙම ඔයාලගේ process එකේදී ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත්. ඉතින් ඒක ඔයාලා ඔළුවේ තියාගන්න. ඉතින් ඒ වගේම තමයි අර අනවශ්‍ය දේවල් තියෙනවා ගොඩාක් කට්ටියගේ මම දැක්කා මට ගොඩාක් කට්ටිය CV එවලා තිබ්බා පොඩ්ඩක් චෙක් කරන්න කියලා ඉතින් මම ගොඩාක් කට්ටියට CV බලලා ඒගොල්ලන්ට මම reply කරා මම reply කරපු නැති කෙනෙක් ඉන්නවා නම් sorry මොකද මගෙත් වෙලාව අනුව තමයි මම ඉතින් බලලා reply කරන්නේ සමහරලාට සමහර message බැලෙන්නේ නැහැ ඉතින් ඒ වුණාට මම ගොඩක් වෙලාවට ගොඩක් ඒවට reply කරනවා ඉතින් ඒ වෙලාවෙම දැක්කොත් ඒ වෙලාවෙම අනිවාර්යෙන් reply කරනවා මට මිස් වුණොත් මම අනිවාර්යෙන් ඒක පස්සේ බලලා හරි reply එකක් දානවා ගොඩක් වෙලාවට ඉතින් බොරු දේවල් වලින් CV එක පුරවන්න එපා මතක තියාගන්න තව දෙයක් ඔයාලගේ CV එකේ summary එක දැම්මට පස්සේ summary එකෙන් පල්ලෙහාට ඔයාලගේ දානවා skills කියන එකක් දානවා skills වලින් below දාන්නේ ඔයාලගේ informations නෙවෙයි හොඳේ CV එක මතක තියාගන්න. ඔයාලා දාන්න ඕනේ ඊට පස්සේ ඔයාලගේ job experience ඔයා දැනට කර කර ඉන්න එකේ ඉඳලා අන්තිම වෙන එකයි යන්න. අන්තිම එකේ ඉඳලා පළවෙනි job එකට දැන් කර කර ඉන්න job එකට පටන් ගන්න එපා. හැමතිස්සෙම ඔයාලා පටන් ගන්න ඕනේ CV එකේ experience එක දාද්දී ඔයාලා කර කර ඉන්න job එකේ ඉඳලා තමයි ආපස්සට යන්න ඕන. නැතුව ආපස්සෙ ඉඳලා උඩට එන්න එපා. ඒක ගොඩක් කට්ටිය වැරද්ද කරලා තිබ්බා. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ. CV එක හදාගන්න ඉතින් ඊට පස්සේ අදාළ job position එක මොකද්ද ඔයාලා දාන්න apply කරන්න ඕන කියලා ඒකට අදාළ පොඩි cover letter එකක් ලොකු cover letter ලියන්න එපා cover letter එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ cover එක letter එකක් කියලා මේ හෙන ලොකු letter එකක් ලියල ඉවර වෙලා හරිද ඒක PDF එකකට දාලා attach කරලා යවන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කියනවා නම් එහෙම කරන්න ඕනේ නැහැ apply කරද්දී ඔයාලා simply ඔයාලා ඊමේල් එකක් යවද්දී ඒ ඊමේල් එකේ බොඩි ඊමේල් එකේ මේක් ෂුවර් කරගන්න බොඩි ඊමේල් එකේ ලියන්න පොඩි ෂෝට් සමරි එකක් මම මෙන්න මෙහෙම කෙනෙක් මම මෙන්න මෙහෙම ඉන්ට්‍රස්ට් කොහොමද මට මුලින්ම ලියන්න කොහොමද මට ඔයාලගේ මේ ඉමිග්‍රේෂන් කන්සල්ට් කරන කන්සල්ටන්ට් එක ගැන දැනගත්තේ කොහොමද කියන එක ලියන්න ඊට පස්සේ ලියන්න මම මෙච්චර කාලෙක ඉඳලා මෙච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම මේ පොසිෂන් එකට ඇප්ලයි කරන්න ගොඩක් ඉන්ට්‍රස්ට් මම හිතනවා මට මේක කරන්න පුළුවන් මගේ එක්ස්පීරියන්ස් මේකට සූටබල් කියලා පොඩි සමරි එකක් ලියන්න ඕක එක පැරග්‍රාෆ් එකකින් ඉවර කරන්න පුළුවන් ඉතින් ඒක ලකුවට ලියන්න ඕනේ නැහැ රචනා වගේ ඉතින් හරි සිම්පල් විදිහට කරගන්න පුළුවන් දෙයක් ඕක සමහර කට්ටිය නම් ඕවන් මොකද්ද කවර් ලෙටර් එකක් නැතුවත් දාපු කට්ටියට ඉතින් රිසල්ට් ඇවිල්ලා තියෙනවා ඉතින් ඕක තමයි සිම්ප්ලි විදිය එකට ඇප්ලයි කරන. එතකොට අපි දැන් කතා කරමු දෙවෙනි එක. මොකද්ද දෙවෙනි එක? දෙවෙනි එක තමයි ඩොකියුමන්ට් ප්‍රිපරේෂන් එක. ඩොකියුමන්ට් ප්‍රිපරේෂන් එක කියුවම ඔයාලා සාමාන්‍යයෙන් ඇප්ලයි කරාට පස්සේ ඔයාලට එනවා රිප්ලයි එකක්. මෙන්න මේ දවසට ඉන්ටර්විව් තියෙනවා, මේ දවසට මේක තියෙනවා කියලා ඔයාලට එනවා. එතකොට ඕගොල්ලන්ට ඒගොල්ලෝ එනවා ඩොකියුමන්ට් සෙට් එකක්. ඒ ඩොකියුමන්ට් සෙට් එක ආවට පස්සේ ඕගොල්ලන්ට ඒක අනිවාර්යෙන් ෆිල් කරලා යවන්න ඕන. ඒකෙන් එවනවා ඔයාලගේ ඔයාලගේ එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක ගැන ඔයාලට ෆිල් කරන්න කියලා එවනවා. එතකොට ඒගොල්ලොන්ගේ ක්වෙස්චන් සෙට් එකක් එවනවා. ඉතින් ඒකෙදී ඕගොල්ලෝ පැනික් වෙන්න එපා. ඕගොල්ලෝ දන්න විදිහට ඒකට ආන්සර් එක දෙන්න. ඉතින් ඒක ලොකු මහා ලොකු දෙයක් නෙවෙයි ඔයාලගේ එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක ගැන ලියන එක. කවද්ද වට පටන් ගත්තේ කවද්ද එන්නේ? අර CV එකේ තියෙන ටිකම තමයි ඔක්කේ දාන්න තියෙන්නේ. හැබැයි ඒක වෙන විදිහකට දාන්න තියෙන්නේ. ජොබ් එක ස්ටාර්ට් කරපු දවස, එන්ඩ් කරපු දවස, කොහෙද ජොබ් එක කරේ, මොකද්ද ජොබ් ඩියුටිස් එක. ඒ ජොබ් ඩියුටිස් කියන දේ නේද? අර වගේ කී පොයින්ට්ස් කීපයක් ගන්න සමහරට 3ක් 4ක් දැම්මත් ඇති. ඔක්කොම හිස්ටරි එකම ලියන්න ඕනේ නැහැ. ඉතින් ඒක හරි සිම්පල්. ඉතින් ඒකත් හරි වැදගත්. ඉතින් ඒක මොකද ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒක ෆිල් කරලා යවන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලෝ අහන ඔයාලගෙන් ඉන්ටර්විව් ක්වෙස්චන් සෙට් එකක්. එතකොට ඒ අහන ඉන්ටර්විව් ක්වෙස්චන් සෙට් එකට ඔයාලා ආන්සර් දෙන විදිහ ඔයාලා ලියලා යවන්න තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔයාලා දන්න මොකද්ද ලියන්න ඕන? ඔයගොල්ලෝ ඉංග්‍රීසි දන්න කෙනෙක් නේ මේකට ඇප්ලයි කරන්නේ. නොදන්න අය ඇප්ලයි කරන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒක මැනේජ් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඩොකියුමන්ට් ප්‍රිපරේෂන් එක කරද්දී
ඒගොල්ලෝ ඔරියන්ටේෂන් එකෙන් පස්සේ ඔයාලට තියෙනවා ඒගොල්ලොන්ගේ ඒජේ ඉමිග්‍රේෂන් එකේ නැත්තම් ඔයාලා කොහෙට ඇප්ලයි මොන මේවකට ඇප්ලයි කරත් ඒගොල්ලොන්ගේ ඉන්ටර්විව් එක මුලින්ම තියෙනවා. ඒ ඉන්ටර්විව් එකේදී මම දන්නේ අනිත් ඉමිග්‍රේෂන් කන්සල්ට් කරන තැන් මුලින් කොහොම කරනවාද කියලා. හැබැයි ඒජේකින් සාමාන්‍යයෙන් කරද්දී ඒගොල්ලොන්ගේ ඉන්ටර්විව් එකක් තියෙනවා රික්‍රූටර් කෙනෙක් එක්ක. එතකොට ඒ ඉන්ටර්විව් එකත් එක්ක තියෙන ඉන්ටර්විව් එකේදී ඕගොල්ලෝ දැනගන්න ඕන කොහොමද ආන්සර් දෙන්නේ, කොහොම හරි මේක වැඩේ කොට දාගන්න ඕන නිසා ඉතින් පැනික් වෙන්නේ නැතුව ඕගොල්ලෝ ආන්සර් දීලා ඉතින් එක පාස් වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ප්‍රොසෙස් එක පටන් අරගන්නේ. ඔයාලව සිලෙක්ට් කියලා ඒගොල්ලෝ කන්ෆර්ම් කරාට පස්සේ තමයි ඔයාලගෙන් පේමන්ට් එකක් ගන්නෙ. මොකද නැත්තම් ඒගොල්ලෝ පේමන්ට් එක ගන්න යන්නෙත් නැහැ. ඉතින් ඒකයි මේ කන්සල්ට් ඉමිග්‍රේෂන් එකේ තියෙන වැදගත්ම දේ. ඒගොල්ලොන්ට ඔයාව හයර් කරන්න පුළුවන් නම් විතරයි ඒගොල්ලෝ අරගන්න. ඉතින් ඒක අනිත් කාරණාව. ඉතින් එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ ළමිය ප්‍රොසෙස් එක කරනවා. LMIA ප්‍රොසෙස් එක කරන කියන්නේ ලේබර් මාකට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් කියන ඒ ප්‍රොසෙස් එක ඒගොල්ලෝ කරන්න පටන් අරගන්නවා. ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ එම්ප්ලෝයි කෙනෙක් හම්බුනාට පස්සේ. හරිද? එතකොට එම්ප්ලෝයර් ඉන්ටර්විව් එකකුත් තියෙනවා ඉතින් ඔයතරතුර. ඉතින් එම්ප්ලෝයර් ඒගොල්ලෝ පළවෙනි ඉන්ටර්විව් පාස් වුණාට පස්සේ ඒගොල්ලෝ එම්ප්ලෝයි කෙනෙක් හොයනවා. එම්ප්ලෝයි කෙනෙක් අරේන්ජ් කරලා ඉන්ටර්විව් එකක් තිබ්බට පස්සේ තමයි ළමියකට ඇප්ලයි කරන්නේ. ඔය ළමියකට ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ කොහොමත් දැන් මං ගන්න තරමින් මාස 3ක විතර කාලයක් යනවා ළමිය එකක් අප්‍රූවල් වෙලා එන්න. අප්‍රූව් වෙලා එන්න මාස 3ක විතර කාලයක් දැන් මං හිතන්නේ යනවා. ඉතින් ඔය කාල ඔයාලට දැන් ඉවසීමෙන් ඉන්න වෙනවා. මොකද අපිත් සෑහෙන කාලයක් ඉඳ හිටියා වැඩේ කරගන්නක. ඉතින් ඔයාලටත් ඉවසීමෙන් ඉන්න වෙනවා ඔයාලගේ ඒ අදාළ වැඩේ කරගන්නක. ඉතින් ඒක නිසා මේකේ පේෂන්ට් එක මාර වැදගත්. ඉතින් දැන් සල්ලි දීලා දැන් යන්න පුළුවන් මේක කාරණාවක් නෙවෙයි වර්ක් පර්මිට් එක කරා යනකොට. ඒකට ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඒගොල්ලෝගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ ප්‍රොසෙස් එකේදී අපි ඒගොල්ලන්ට සපෝට් කරන්න ඕන හරි විදියට. එතකොට තමයි ඔයාලගේ වැඩෙත් කරගන්න පුළුවන්. ඉතින් ළමියක ඇප්ලයි කරාට පස්සේ ළමියක ලෙට්සේ මාස 3කට පස්සේ ළමියක ආවා කියලා. හරිද? ළමියක ආවට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රොසෙස් එක පටන් ගන්නවා වර්ක් පර්මිට් එකට. එතකොට වර්ක් පර්මිට් ප්‍රොසෙස් එක පටන් ගත්තිය තමයි ඔන්න මොස්ට් ඉම්පෝර්ටන්ට් කතන්දරේ සිද්ධ වෙන්නේ. ඔයාලගේ ඩොකියුමන්ටේෂන් හරියටම 100% තියෙන්න ඕන. දැන් මම අර කිව්වා වගේ වැදගත් කාරණා IRCC එකෙන් අනිවාර්යෙන් IELTS ඕන කියලා කියනවා වර්ක් පර්මිට් වලට. ඒක පට්ට වැදගත්. ඒ කියන්නේ අනිවාර්යෙන් IELTS ඕන වර්ක් පර්මිට් එකක් හරහා දැන් එනවා නම් ඒගොල්ලෝ වර්ක් පර්මිට් එක සබ්මිට් කරද්දී IELTS එක අනිවාර්යෙන් ඉල්ලනවා. ගොඩක් වෙලාවට IELTS ඕගොල්ලෝ කරලා නොදුන්නොතින් ඒ ඔයාලගේ ඇප්ලිකේෂන් එක බලන ඉමිග්‍රේෂන් ඔෆිසර් සමහර විට රිෆ්‍යුසල් කරන්න ඉඩ තියෙනවා. ඒ හේතුව මොකද්ද? ලැංග්වේජ් ස්කිල් එක නැහැ කියන කාරණාව යටතේ. ඉතින් එහෙම වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් මම උඹලට කියනවා ඔන්න අනිවාර්යෙන් IELTS ගොඩ දාගන්න වෙනවා මේකෙදී ඇප්ලයි කරනවා නම්. ඉතින් IELTS කරලා තියාගන්න දැනගන්න. ඒ වගේම තමයි এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකේදී ඔයාලගේ ඕ ලෙවල් එක ඇප්ලයි කරන්න කලින් මම කියන ඔයාලට ඕ ලෙවල් එක පුළුවන් නම් WES එකට දාලා ඔයාලගේ වැලියුේෂන් එක අරගන්න. සෙකන්ඩ් ලෙවල් ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කරා කියලා ඊට පස්සේ අප්ලයි කරන්න. එතකොට ලේසි මොකද ඒගොල්ලෝ හදි ඔයගොල්ලෝ ඕ ලෙවල් විතරක් පාස් කරන පස්සේ උන්ට කොම්ප්ලිකේටඩ් උන් ඊට පස්සේ ඔයාලගේ ෆර්දර් කරගෙන යන්නේ නැහැ ප්‍රොසෙස් එක. ඊට වඩා හොඳයි ඔයගොල්ලෝ WES එක අරගෙන IELTS පුළුවන් නම් කරගෙනම මේකට ඇප්ලයි කරන එක. ඉතින් ඒක තමයි මම හිතන්නේ දැන් යන සිටුේෂන් එකත් එක්ක වැදගත් දෙයක්. හැබැයි මම කරන කාලේ මම ජස්ට් ඇප්ලයි කරා. සිලෙක්ට් වුණාට පස්සේ තමයි මම IELTS කරලා දුන්නේ, WES එක ඇප්ලයි කරලා දුන්නේ. ඉතින් මගේ කාලේ දැන් අවුරුදු දෙකකට කලින්නේ. දැන් අවුරුදු දෙකකට වැඩියිනේ. අවුරුදු දැන් තුනක් විතර කිට්ටු වෙනවා. එතකොට ඔයාලගේ එක අලුත් නිසා ඉතින් දැන් කාලින් කාලට වෙනස් වෙනකොට ඔයාලටත් ඒකත් එක්ක අප්ඩේට් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක ඔයාලට මතක් කරනවා ආයෙත් IELTS කියන එක මැන්ඩටරි වර්ක් පර්මිට් ප්‍රොසෙස් එකේදී අනිවාර්යයි. ඒකෙත් දැන් තියෙනවා බෑන්ඩ්ස්. ඔයාලා ස්කිල් වර්ක කැටගරි එකක යට තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ සුපර්වයිසර් ලෙවල් එකක NOC කෝඩ් එකක් යටතේ ඔයගොල්ලෝ ජොබ් එකකට එනවා නම් ස්කිල් ජොබ් කැටගරි එක යටතේ එනවා නම් අනිවාර්යෙන් IELTS බෑන්ඩ් 6වත් තියෙන්න ඕන. ඕවර්ඕල් බෑන්ඩ් 6වත් තියෙන්න ඕන. හැම එකකටම ඔබෝ 5 තියෙන්න ඕන. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඉතින් කවුරු හරි කියනනම් IELTS ඕනේ නැහැ කියලා. ඉතින් මම දන්නේ නැහැ. මන්නම් කියන්නේ IELTS ඕන. IELTS මැන්ඩටරි වර්ක් පර්මිට් එක ප්‍රොසෙස් එකේදී දැන් යන තත්ත්වය හැටියට. දැන් යන මේ සිටුේෂන් එක. කියන්නේ මේ කරන්ට් සිටුේෂන් එකත් එක්ක බලද්දී IELTS
සීසී එකේ කරන්සි සිටුේෂන් එකේදී දැන් යන සිස්ටම් එකේ හැටියට අනිවාර්යෙන් IELTS එක ඕන වර්ක් පර්මිට් ප්‍රොසෙස් එකදී ඒක තියෙක අනිවාර්යයි ඔයගොල්ලොන්ට ඒගොල්ලෝ තියාගන්න. එතකොට මේක නුදුන්නොතින් එහෙම ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ඒගොල්ලන්ට බැලලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කන්සල්ට් ඉන්කර්ම තැනට බැලලා වැඩක් නැහැ. මගේ ප්‍රොජෙක්ට් මගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා. ඇයි මෙහෙම වුනේ කින්ද මන්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕන ඒකට අදාළව ඒ හරි ડોකියුමන්ට්ස් ඔක්කොම ටික ඒගොල්ලන්ට දෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ රට රටවල් වල වැඩ කරලා තියෙනවා නම් ඒ අදාළ රටවල් වලින් පොලිස් ක්ලියරන්ස් එකත් අරන් දෙන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දන්න මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා ඒ රටවල් වල වැඩ කරලා තියෙනවා මාස 6ට වඩා ඔයාලට ඒ රටවල් වලින් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයි. මොකද ඒක නැතුව ඒගොල්ලෝ සබ්මිට් කරන්නේ නැහැ සමහර වෙලාවට ඔයගොල්ලෝගෙන් අහයි යෝග නැවත නැවත. ඒකට මොකක් හරි ඔයාලට සොලියුෂන් එකක් දෙන්න වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔය වැදගත් කාරණා ටික. හරිද? ඉතින් අපි කතා කරමු දැන් නෙක්ස්ට් කාරණාව මොකද්ද කියලා. නෙක්ස්ට් කාරණාව තමයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකේදී ඒ කියන්නේ ඕගොල්ලෝ වර්ක් පර්මිට් එකට සබ්මිට් කරද්දී ඇසෙස්ට් කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඒ කියන්නේ අපිට තියෙන දේපළ සම්බන්ධව මොනවද තියෙන්නේ කියලා අපි ප්‍රූෆ් එකක් දෙන්න ඕන. මේක් ෂුවර් කරගන්න ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ account balance එක මං කලිනුත් කියලා දිනවා $2,000 වලට වඩා වැඩිපුර තියාගන්න. මම නම් කියන්නේ ඊට වඩා වැඩියෙන් තියාගන්න එක නම් ගොඩාක් 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 හොඳයි. පුළුවන් නම් 1 million වගේ සල්ලි ප්‍රමාණයක්, කියන්නේ ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් account එකක තියාගෙන මේ වැඩේට බහිනවා නම් ඔය financial problem එක අනිවාර්යෙන් ඔකට විසඳුමක් වෙනවා. මොකද මගේ යාළුවන්ගේ ඒක ඇත්තටම හරිම ඉතින් කනගාටු වැඩේ කීප දෙනෙක්ගේ රිජෙක්ට් වුණා ඔය ෆයිනෑන්ෂල් කතන්දරේ නිසා. ඇයි ඒ? ඇසෙස්ට් එකක් පෙන්නලා නැහැ. ගන්න සැලරි එකේ ස්ටේට්මන්ට් එක ස්ට්‍රෝංග් නැහැ. ඒ කියන්නේ ගත්ත ගමන් සැලරි විඩ්‍රෝ කරලා ඒක නිසායි කතන්දර ගොඩක් එක්ක ඔන්න ඔය ප්‍රශ්නේ ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම් එක එනවා. ඉතින් මම නම් කියනවා මේ ප්‍රොසෙස් එක පටන් අරගන්න ඕන නම් ඕගොල්ලෝ මේක් ෂුවර් කරගන්න සල්ලි නැතුව කරන්න බෑනේ මේ වැඩේ. හැමෝම අහන්නේ මේකට කීයක් යනවාද, කීයේ මේකින් කියන්න පුළුවන්ද, ඊට අඩුවෙන් කරගන්න බැරිද කින්ද මන්ද කියලා. එහෙම මේ වැඩේට අත ගන්න එපා. මොකද මෙහෙට එන්න ඕන නම් මෙහෙට දුක් විඳින්න එන්න බල. ඒ එන්නත් උඹලට උඹලගේ ඒ කැපවීම තියෙන්න වෙනවා. කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට මුදල් ප්‍රමාණයක් ඔයාලඟ ඒකට හරියන මුදල් ප්‍රමාණය අනිවාර්යෙන් තියෙන්න ඕන. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකේදී අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. මොකද නැත්තම් මම අර කල්නුත් ඔයගොල්ලන්ට ඒක වීඩියෝ එකේ මම කිව්වා උන් හිතනවා උඹලා හංගන්නෝ කියලා. අපි හංගන්නෝ නෙවෙයිනේ. යමක් කමක් හම්බ කරගත්තු උන් කියලා හිතන විදිහට උන්ට ඒක පේන්න ඒක ප්‍රූෆ් එකක් තියෙන්න ඕන. يعني වෙන රටක වැඩ කරපු කෙනෙක් හරි නම් එහෙම නැත්තම් ලංකාවේ වැඩ කර කර ඉන්න කෙනෙක් හරි නම් හරි. එතකොට උන්ට දැනෙන්න ඕන මේ මිනිස්සුන්ට ළඟ සල්ලි තියෙනවා. මූ මේ ඉන්නේ මෙහෙට රස්සාවක් කරන්න කියන එක ඒ එන්නේ ස්ටේටස් එක හදාගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලොන්ට ඒ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකේදී හරිම වැදගත් විදිහට ඕගොල්ලොන්ගේ ඒ සල්ලි ප්‍රමාණයක් තියලා ඕගොල්ලොන්ගේ බැංක් ස්ටේට්මන්ට් එකක් අරන් පෙන්නන්න ඕගොල්ලෝ මේක් ෂුවර් කරගන්න. ඒ වගේම මොන හරි දේපළ තියෙනවා නම් ඒ ගැනත් ડોකියුමන්ට්ස් හදාගෙන ඒවා ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා ඒවත් සබ්මිට් කරන්න මතක තියාගන්න. ඉතින් ඕන ඔය ටික තමයි වැදගත්ම කාරණා ටික ඔය ප්‍රොසෙස් එකේදී. ඉතින් සමහරවිට මට මොන මොනවා හරි මිස් වෙන්නේ නැති. ඒ වගේම තමයි ආයි මතක් කරන්න ඕන ඔයගොල්ලොන්ගේ මැරේජ් සර්ටිෆිකේට්ස්. මැරේජ් සර්ටිෆිකේට් සබ්මිට් කරද්දී ඒවා අනිවාර්යෙන් ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. ඒවා මේ ෆොරින් මිනිස්ට්‍රි දාලා ඒවත් මේ සබ් මොනවාද කියන්නේ සර්ටිෆයි කරගන්න එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔගොල්ලොන්ගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා ඔරිජිනල් එක ඉංග්‍රීසි වලට පස්සේ පල්ලෙහන් ඔරිජිනල් එක දාලා PDF එකේ ඒ විදිහට ඒක දෙන්න එක ක්වයට් ඉනෆ්. ඉතින් ඒ නිසා ඒ නැතර වරි වෙන්න ඕනේ නැහැ. ඉතින් ওই ටික හරිම වැදගත්. ඊට අමතරව ඒගොල්ලෝ මොනවා හරි ડોකියුමන්ට්ස් ඔයාලගෙන් ඉල්ලුවොත් එහෙම ඔයගොල්ලෝ ඒගොල්ලෝට ඒක දෙන්න රෙඩි වෙලා ඉන්න ඕන. සාමාන්‍යයෙන් මේ මහන් ડોකියුමන්ට්ස් දෙයක් නැහැ. වැදගත්ම ડોකියුමන්ට්ස් ටික තමයි ඔයාලගේ ජොබ් එක්ස්පීරියන්ස් ලෙටර්ස්, ඔයාලගේ ඇසෙස් ડોකියුමන්ට්ස්, බැංක් ස්ටේට්මන්ට් ડોකියුමන්ට්ස්, එතකොට බර්ත් සර්ටිෆිකේට්ස්, මැරේජ් සර්ටිෆිකේට්ස්, ඒ කතන්දර තියෙනවා නම් ඒවා ඔවා තමයි ඉතින් වැදගත්ම දේවල්.
එතකොට පොලිස් ක්ලියරන්ස් ඔය ඩොකියුමන්ට් සෙට් එක තමයි වැදගත්ම දේවල්. ඉතින් ඒ ටික ඕගොල්ලෝ ඒගොල්ලොන්ට අවශ්‍ය විදිහට නිවැරදිව දෙනවා නම් මේ ප්‍රොසෙස් එකේදී ඔයාලටත් ලේසි, එයාලටත් ලේසි. ඉතින් ළඟදී මගේ යාළුවෙක් එන්නේ ඉන්නවා. දැන් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ ආපු කට්ටියත් එක්ක මම පොඩි ඉන්ටර්වියු එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම අඳුනගත්ත තව යාළු කීප දෙනෙක් ඉන්නවා වෙන තැන් වලින් ආපු. ඉතින් ඒගොල්ලොත් එක්කත් කතා කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. බලමු අපි ඉදිරියේදී ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මෙහෙට එනකොට ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියන එක ගැන අපි කතා කරමු. එහෙනම් පොඩ්ඩක් වීඩියෝ කට් කරලා අරගමු. ඉතුරු ටික ගැන කතා කරන්න. ඕකේ. ඉතින් මගෙන් තව ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා, ස්ටුඩන්ට් වීසා සම්බන්ධව අහලා තිබ්බා. ඉතින් ස්ටුඩන්ට් වීසා සම්බන්ධව මගෙන් අහලා තිබ්බා ඒ ලෙවල් කරපු කට්ටියට මෙහෙට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඔව්, ඒ ලෙවල් කරපු කට්ටියට මෙහෙට එන්න පුළුවන්. මොකද මං එක අපේ කලින් අර මල්ලි කෙනෙක් එක වීඩියෝ කරපු වෙලාවේ මල්ලි කිව්වා ඒ ලෙවල් කරපු කට්ටියටත් එන්න පුළුවන්. හැබැයි ඒකෙදි කොස්ට් එක වැඩි කියලා. මොකද ඒ ලෙවල් කරපු කට්ටියට මෙහෙට එන්න පුළුවන් ඩිප්ලෝමා එකක් කරන්න. කොස්ට් එක පොඩ්ඩක් වැඩි. ඉතින් ඒ සම්බන්ධව මම ඩීප්ලි දන්නේ නැහැ. හැබැයි මම ඒක මම මේ මගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න ඉන්දියන් කොල්ලෙක්. මොකද ඒකොල්ලත් එක මම කතා කරාන් පස්සේ ඌත් එක්ක කතා කරාම මම දැනගත්තා ඌ ග්‍රැජුවේට් වෙච්ච කොල්ලෙක් නෙවෙයි. ඌ ඇවිල්ලා 10+2 කරලා ඉන්දියාවේ ඌගේ ඩිප්ලෝමා එකකට තමයි ඌ මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඌ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා දැන් ඌ එක තැනක පර්මනන්ට් වැඩ කරනවා. ඌ PR එකට ඇප්ලයි කරන්න. ඉතින් ලංකාවේ ඒ ලෙවල් කරපු කට්ටියට එන්න පුළුවන් කැනඩාවට ඩිප්ලෝමා එකක් කරන්න. හැබැයි ඒක ගැන හරියටම මම තොරතුරු දන්නේ නැහැ. ඒ ගැන තොරතුරු ගන්න හරියටම අපි මල්ලිත් එක කතා කරලා බලන්න ඕන. ඒ ගැන හරියටම වීඩියෝ එකක් කරන්න කොහොමද කියන එක. ඉතින් මම දන්නේ පොර කැමතියිද කියලා ඒක කරන්න. ඉතින් ඒ ගැන ගොඩක් ලොකු ගාණක් යට කරන්න වෙනවා ඒ කතන්දරේදී. ඉතින් ඔගොල්ලෝ ඒක මතක තියාගන්න. සමහරවිට සල්ලි තියෙන කට්ටියට නම් පුළුවන් මේ වැඩේ කරගන්න. ලොකු ගාණක් යනවා. සෑහෙන ලොකු ගාණක් යනවා ඒකට. සමහරවිට ඇසිස්ට් එක පෙන්නන්න කියයි ඔගොල්ලොන්ට සමහරවිට කෝටියක් විතර. සමහරවිට ඊටත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද ඒක ඩිප්ලෝමා එකක් නිසා. මොකද ඔයගොල්ලෝගේ අර ග්‍රැජුවේට්ලා නැති නිසා ලංකාවේ. ඉතින් ඒක නිසා ඒ ගැන මට හරියට ගොඩාක් විස්තර දෙන්න බැහැ. මොකද මම ඒ ගැන නොදන්න නිසා. ඕකේ, අපි දැන් කතා කරමු. මෙහෙට එනකොට මගෙන් කෙනෙක් අහලා තිබ්බා මෙහෙට එනකොට මොනවද මම මුහුණ දුන්නේ කියලා. කෙනෙක් එක්කෙනෙක් නෙවෙයි, කීප දෙනෙක් අහලා තිබ්බා. එයාපෝට් එකේදී මෙහෙට ඇවිල්ලා කොහොමද අර පළවෙනි පාර කොහොමද ඒ වැඩ කටයුතු ටික කරගත්තේ මුලින්ම කියන දේ අහලා තිබ්බා. මගෙන් කීප දෙනෙක් මැසේජ් දාලා අහලා තිබ්බා. මේ මං ඒ ගැන වීඩියෝ එකක් උත් කරලා තියෙනවා. මොකද මේ වීඩියෝ එක දිග නිසා එක මැද තියෙන නිසා කට්ටියන්ට එක මිසින් වෙනවා. ඉතින් මම ආවේ, ඉතින් දන්න හැමෝම දන්න මං ආවේ කැනඩාවට කුවිට් එකේ ඉඳලා නෙදර්ලන්ඩ්ස් එයාලයින් එක ආවේ. එතකොට මට ලේඕ එකක් තිබ්බා නෙදර්ලන්ඩ් එයාලයින්ස් එකේ. පැය 20 ගානක මගේ ෆ්ලයිට් එක කැන්සල් වුණා. ඉතින් ඒක වෙනම ස්ටෝරි එකක්. ඉතින් ඒ කැන්සල් වෙලා ආවට පස්සේ කැනඩා එයාපෝර්ට් එකේ ටොරොන්ටෝ වලට තමයි මුලින්ම මම ආවේ. ඉතින් ටොරොන්ටෝ වලට ඇවිල්ලා මම ටොරොන්ටෝ වලින් තමයි එයාපෝර්ට් එකෙන් එලියට එන්න සිද්ධ වුණේ. මට මොකද මම ටොරොන්ටෝ වලින් තමයි වැන්කූවර් වලට. ඉතින් මගේ පළවෙනිම ලෑන්ඩ් එක වුණේ ටොරොන්ටෝ වල. ඉතින් ටොරොන්ටෝ වලදී තමයි මම මගේ වර්ක් පර්මිට් එක අරගත්තේ. ඉතින් වර්ක් පර්මිට් එක ගන්නකොට මම අරන් ගියා මගේ ළමයා එකේ කොපි එකකුයි මගේ වීසා එක තියෙන පාස්පෝර්ට් එකේ. ඒ දෙක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ටික දීලා ඒගොල්ලෝ පොඩි ක්වෙස්චන් ටිකක් අහනා ඒ වෙලාවේදී. මොකටද කැනඩාවට එන්නේ ඔයා, කොහෙද වැඩ කරන්න යන්නේ ඔයා කියලා පොඩි ක්වෙස්චන් ටිකක් අහනවා. ගොඩක් ඇහුවේ නැහැ මගෙන්. ඉතින් පොඩි ක්වෙස්චන් ටිකක් ඇහුවා. ඉතින් ඒකට මම ආන්සර් දුන්නා. ඉතින් හරි සිම්පල්. ඊට පස්සේ ඒගොල්ලෝ බල්ලි ඉවරලා ඒ වෙලාවෙම වර්ක් පර්මිට් එක අරන් දෙනවා. ඉතින් වර්ක් පර්මිට් එක අරන් දුන්න පස්සේ අපි මේක ෂුව කරගන්න ඕනේ වර්ක් පර්මිට් එකේ හරියටම තියෙන අපේ ලෙටර්ස් නම් වල ලෙටර්ස් හරියද කියලා බලා ගන්න ඕන, ඩේට් හරියද කියලා බලා ගන්න ඕන. ඒ ටික ඒ වෙලාවෙම චෙක් කරගන්න ඕන. මොනවා හරි වැරද්දක් තියුණා නම් ඒ ශනික අපිට යාළට කියලා එක වෙනස් කරලා රීප්‍රින්ට් කරගන්න පුළුවන්. නැත්නම් අපි එලිට ගියාට පස්සේ ඒක හදාගන්න පට්ට කට්ටක් කන්න වෙනවා. ඒ නිසා කට්ටිය මතක තියාගන්න ඕගොල්ලෝ ස්ටුඩන්ට් වීසා ආවත් වර්ක් පර්මිට් ආවත් ඒ දේ කරගන්න. මොකද්ද එතනදි ගන්න වර්ක් පර්මිට් එකේදී එතන ස්ටුඩන්ට් වර්ක් පර්මිට් එකක් හරි පර්මනන්ට් වර්ක් පර්මිට් එකක් හරි ඕපන් වර්ක් පර්මිට් එකක් හරි මොකක් ගත්තත් ඔයගොල්ලෝ මේක ෂුවර් කරගන්න. ඒකේ තියෙන ඩේටා හරියටම හරිද කියලා බලාගන්න. ලෙටර්ස් ඔයාලගේ නම් වල ලෙටර්ස් ඔයාලගේ
dates anam manang e okkoma hari kiyala bala ganna oyala yana province eke mokadda kiyala bala ganna harita yana e company namak thiyuna nam hari oyalage college eke namak thiyuna hari okkoma hari kiyala letters indala okkoma bala ganna make sure karaganna eka hari wedagath ithin eka etirin karagena oyalata eliyata enakota godak kattiya videos himath karala danawa eliyata awilla kohomada ogullo sin number ekak අරගන්නේ කියන එක ගැන මොකද මේ SIN number එක කියන්නේ ඇවිල්ලා social insurance number කියන එක ඒක ඇවිල්ලා කැනඩාවේ අපි හැමදේම update වෙන්නේ අපි upgrade වෙන්නේ අපි ওই number එක through කැනඩාවෙන් අපි සදාකාලිකවම යනකම්ම හරි ඉන්නකම්ම හරි ওই number එක තමයි අපේ secret number එක අපේ life එකේ ඉතින් ඒක කාත් එක්ක share කරන number එකක් නෙවෙයි SIN number එක කියන එක ඇවිල්ලා අපේ secret එක හරියට password එකක් වගේ number එකක් පොඩි number එකක් නේ ඒක ගොඩක් දිග number එකක් Number sami ka iting eka api protect kara ganna dana ganna nona patte widiyata mokada eka hari wedagath number ekak iting eka ganna apita wala yana province ekema e adala e nagare hari city eke hari kohe hari tanin e service dammata mehe thiyena BC service kela samahara tangala Ontario service e Alberta service kela ohoma thiye e tangalata gihilla kara ganna puluwa හැබැයි ඒක එහෙම කරගන්න අවස්ථාවක් නැහැ ඔයාලට. එහෙම ගිහලා කට්ටක් කරන්න අවස්ථාවක් නැහැ ඔයාලට. මේක ඔයාලට එයාපෝට් එක ඇතුළෙම කරගන්න පුළුවන්. කොහොමද ඇතුළෙම කරගන්නේ? ඔයාලා වර්ක් පර්මිට් එක අරන් එලීට යද්දී ලගේජ් කලෙක්ට් කරගන්න තැන. ඔයාලා සමහරවිට ට්‍රාන්සිට් වෙන්න පුළුවන්. ඔයාලා ඒත් එක්සිට් වෙන්න යනකොට එතන තියෙනවා කැනඩා සර්විස් කියලා වෙනම කවුන්ටර් එකක් තියෙනවා. එළියේ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකෙන් එළියට යනකොට ලගේජස් කලෙස් කරගන්න තියෙන බැගේජස් ඔක්කොම කට්ටියගේ කරගන්න තියෙන පැත්තේ කොයි ඈපෝට් එකේ වුණත් ඒ ඇතුලේ තියෙනවා අනිවාර්යෙන් BC කියන්නේ මොනවාද කැනඩා සර්විස් කියලා ඔෆිස් එකක් තියෙනවා කවුන්ටර් එකක් තියෙනවා එතෙන්ට ගිහිල්ලා එතනින් දෙනවා ෆෝම් එකක් ඒ ෆෝම් එකේ ෆිල් කරලා දෙනවා ඔයාලගේ අම්මගේ තාත්තගේ නම බර්ත්ඩේ එක ඒ චුට්ටක් පොඩි ইনফরমේෂන් ටිකක් තියෙනවා ඒක ෆිල් කරලා ඉවරලා ඔයාලට එතනින්ම කලෙක් කරගන්න පුළුවන් SIN number එක පට්ට ලේසි මොකද මම කරගත්තේ මේ විදිහට මොකද මට ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා මට ඒ සර්විස් ගන්න යන්න කට්ටක් ගන්න ඕනේ සමහර ලාට අපිට යන්න දන්නේ ඇවිල්ලා මොකද ඒක ඉක්මනට කලෙක් කරගන්න ඕනේ මොකද ඒක නැතුව බැංක් account එකක්වත් open කරගන්න බෑ ඉතින් ඒක නිසා ඒක අනිවාර්යෙන් වැදගත් දෙයක් එතනින්ම කරගෙන ආවට පස්සේ එකම වෙලාවේ එකම දවසේ වැඩේ ඉවරයි නැත්තම් ඒක ගන්න ගියාම පස්සේ ඒකත් අර්ධයෙන් වලින් අරගන්න පුළුවන් ඒත් ඉතින් දැන් නැතු එක පාටම ආවට පස්සේ ඒක හොයාගෙන යන්න ඕන සමහරට ඒක ඈත තියෙයි වල ඉන්න තැන ඉඳලා එතකොට යන්න දන්නේ ඒ කතන්දරත් එක්ක බලද්දි අතනින්ම කරගෙන එනකොට එයාපෝට් එකම කරන් ඉද්දි ඒක ගොඩාක් ලේසි ඉතින් මම නම් කියන්නේ ඇඩ්වයිස් එකක් කරන්න ඔයාලට පුළුවන් කට්ටිය එතනින්ම කරගෙන ඉන්න එක ඊට පස්සේ මොකද ඒ නම්බරය අරගෙන තමයි අපි යන්න ඕන බැංක් account එකක් ඕපන් කරන්න ගියත් අපිට ඒ නම්බරේ ඕන මොකද ඒකේ තමයි අපි හැමදේම update වෙන්නේ. ඉතින් ඒක හරිම වැදගත් number එකක් මතක තියාගන්න. මේ number එක කාත් එක්කවත් share කරන්නේ නැහැ කැනඩාවේ ඉන්න. Especially scammers ලාගෙන් බේරගෙන ඉන්න ඕන මේ number එක. ඉතින් ඔවා තමයි වැදගත්ම points. ඉතින් මට හිතෙනවා මගේ වැදගත් points ටික ගැන කතා කරන්න ඇති කියලා. ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ work permit එකක් කරා ආව නම් ඕගොල්ලෝ කෙලිම ඔයාලගේ company එකට ගිහිල්ලා වැඩ කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වර්ක් පර්මිට් එකකට ආව නම් ඔයාලගේ කොලෙජ් වලට ගිහිල්ලා ඔයාලා ඒ වැඩ කටයුතු කරගෙන ඊට පස්සේ ඔයාලට part time එකක් හොයාගන්න ඒ අදාළ jobs දෙන තැන් වලට ගිහිල්ලා hire කරන තැන් වලට ගිහිල්ලා ඔයාලගේ resume එක දීලා ඔයාලට job එකක් කරගන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මෙහි ගොඩක් වෙලාවට jobs තියෙන්නේ ඇවිල්ලා part timers ලට retail field එකේ cashier, sales, food counters වල ඔය Tim Horton, Pizza Hut, එක එක burger king සනම්මනම් තියෙන්නේ ඔය වගේ McDonald's නම් නම් ඉතින් ඒ වගේ තැන්වල තමයි සුපර් මාකට්ස් වල ඉතින් ඒ වගේ තැන්වල තමයි jobs තියෙන්නේ ඉතින් part timers ලා කරේ part time කරන්න. ඉතින් ඒක ගොඩක් අමාරුයි කියන්නත් බෑ අමාරු නෑ කියන්නත් බෑ. කොහොමත් ඕනම job එකක තියෙනවා කට්ට සහ කට්ට කියන එක තියෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් ඕවා තමයි basic information ටික මම හිතනවා මගේ භාෂාවෙන් ඔයාලගේ භාෂාවෙන් මම ඔයාලට තේරෙන විදිහට ගෙනාවා කියලා. ඉතින් මොකද මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලුවා මේ ইনফরমේෂන් ටික අයියේ අපිට ලේසියට තේරෙන විදිහට මෙන්න මේ ටික කියලා දෙන්න කියලා. ඉතින් මොන්න මම හිතනවා මම මේ කියපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම කැමති නෑ වීඩියෝ එක තව ගොඩාක් දික් කරන්න. මොකද වීඩියෝ එක තව ගොඩාක් දික් කරොත් එහෙම ඔයාලටම මේක බලාගෙන ඉඳලා ඔයාලට මෙපා වේ. ඒ නිසා මම වීඩියෝ එක දැන් මොන්න ෂෝට් කරන්න යන්නේ කියන්නේ මෙතනින් ඉවර කරන්න යන්නේ. එහෙනම් මොනවා හරි අලුත් දෙයක් ඕනනම් ඔගොල්ලෝ කමෙන්ට්ස් එකේ දාගෙන යන්න. මොනවද ඔයාලට දැනගන්න ඕන මොනවා සම්බන්ධව දැනගන්න ඕන කියන එක මම ඔයාලට ඉස්සරහට අනිවාර්යෙන් ඒ සම්බන්ධව හොයලා ගෙනල්ලා දෙන්නම්. එහෙනම්
සමුගන්නම් වීඩියෝ එකෙන් ජය වේවා හැමෝටම ඔයාලගේ ඩ්‍රීම් කන්ට්‍රි එකට එන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම එහෙනම් සමුගන්නම් ජය වේවා